Hey guys, welcome to Sadir Biliga, our YouTube channel. Today, we are going to talk about story of the sea, SMP series. They business sector and via May Island Decatama. It in a few other than May Island, he make a Dalatino coordinates and noni. He make coordinates under my then a pianin, Tiakisra and noni. Enamapi, a mining island data. Yeah. Hari guys, orang itu api mining island ni lang line ada turun pin ek api dengan map pegang tapi pin deh no, kita langgat air line ni sa, jadi api dengan lesi dengan kita boat tu no, tak abu, api mana udin pin island ni kita boat tu no, tak abu macam ni sih rara pakai, no tak kita balum meva guna tiel ni kita pin deh no, kita loko tu kita नापना नाम का कर दिया ना मेरी नमस्ते वो बोल तो मैं यहाँ हूँ अभी कील बालम मनाती हूँ मैं सब आयो मैं कदम आई थी ना पे माइनिंग आइलैंड देगा इस तरह इन पे नो निकाम नौ बंदे एड किया नहीं अली वाला पेरो कोल ब्लॉक कैप पेरो आई स्टोन भी आती है ना अब पढ़ो अब मेक इन्फिनिटी गोल्ड ब्लॉक के था एक है नहीं माइन करन आई आई रिस्पोंड है ना इतन एक बंदा या बेटा अभी तो कोटा अरा आइलैंड के एटीए याकड़े याद गील में याकड़े टीका दीला अभी तक सालियों आगे निकला तो मेकअप ते आगे मेन ने तो मेकअप तीन फिनिटी इन अब लुक्स फोन ने ना अभी तीन ने तो मेकअप माइन कर कर रही है तो कोटा अभी तक बुडा चार बुडा कोर बार गई कोल ले ओमिओ को आगे निकला अर्था� बड़े पत्थर गील बाला ने बोला ये पत्ते मेरे में ये बात दाने दिए नहीं मैं अपने के मेरे में ये बात मेरे का रत्तियाँ मार आगे नहीं हम मेरे नेट का यान लगे अभी ये पियाओ मेरे पे तित्ती मालूम मेरे का नापा डायमंड डायमंड हम बनाएगी ठीक है अकेला मेरे को माइन कर रिम बालन वहाँ तो फिर तब हम भी नहीं किए एमरल्ड हम बना गाइस आई रेडस्टोन कोल आयरन रेडस्टोन ठीक है ना और जाती है हम भी ना खबर में डायमंड के मांगितार परसेंटेज जगाड़ी मैं वैसे तो तीनों वालों में इकट्ठे अप्पे वाला माइन को मैं मेकअप मांगी था नहीं ने अप्पे
ඕල්ලෑම් කට්න ඔන්න රේට් ලයිව් බ්ලොක් කැප් ක්ලික් කරන්න මෙතන ඉතන මෙහෙම AFK දාලා කියන අපිට ගොඩක් කියලා මයින් කරන්න ඉන්න ඕනේ. ඉතින් මම මේකේ සාමාන්‍ය ප්‍රමාණයක් මයින් කළා. බලමු අපි මොකක්ද ඊළඟට කරන්න තියෙන්නේ කියලා අපිට. ඉතින් අපි දැන් අපේ මේන් අයිලන්ඩ් එකට යන්න කියලා බැලුවා. ඉතින් මටම කියලා අයිලන්ඩ් එකක් හොයා ගන්නත් ඕනේ. ඉතින් අපි අපේ මේන් අයිලන්ඩ් එක කියන්නේ අපේ රජයෙන් අපිට දුන්න ගෙදර තියෙන අයිලන්ඩ් එකට යන්න වෙනවා අපිට. ඒකෙන් ගිහිල්ලා ඉතින් අපිට අපේ රජතුමාගෙන් ඉල්ල ගන්න වෙනවා අපිටම කියලා අයිලන්ඩ් එකක්. ඉතින් අපිට හැමදාම බෝට්ටු ජීවත් වෙන්න බෑ. අපිට අයිලන්ඩ් එකක් තියෙන්න ඕනේ අපේ අපේම කියලා මාලිගාවක් ගහගන්න. ඉතින් අපිට දැන් අපේ මේන් අයිලන්ඩ් එකට යන්න වෙනවා. ඉතින් අපි අපේ මේන් අයිලන්ඩ් එකට ගිහිල්ලා හම්බු. හරි ගයිස්, ඔන්න අපි දැන් අපේ මයිනින් අයිලන්ඩ් එකේ ඉඳලා අපි ඔන්න ඇවිල්ලා තියෙන අපේ ස්ටාර්ටිං අයිලන්ඩ් එකට. ඒ කියන්නේ අපේ රජයෙන් දුන්න අපේ ගෙදර තියෙන අයිලන්ඩ් එකට ඇවිල්ලා තියෙන. ඉතින් පිටිපස්සට අපි යන්න ඕනේ අපේ ගෙදර තියෙන තැනට. ඉතින් මේ පැත්තෙන් තමයි ඕගොල්ලෝ මට පේනවා පිටිපස්සේ මගේ බෝට්ටු තියෙන. ඉතින් මම එන ගමන් ඔය තියෙන නැව් වගේ ක්‍රියේට් කරා. ඉතින් මට එකෙන් හම්බුණා කොකනට් රොම්, එතකොට පයිරට් බොම්බ හම්බුණා, එතකොට මෙන්න මේ ඉංගච්චා සිල්වර් නගට් වගේ එකක් හම්බුණා. එච්චරයි මං හිතන ඉදිරියට අම්බුයි. ඉතින් ඒ ටික දැන් මම දාගන්නවා මේ නැව ඇතුළට දාගන්න මේ චෙස්ට් එකේ දාලා. මොකද නැත්තම් ඉන්වෙන්ටෝරි එකේ මොනවද ගන්න ඉඩ නැහැ අපිට. අපේ ගෙදර තියෙන ඇඳ එහෙම ගන්න ඕනේ අපිට මේකට දාගන්න. ඒක නිසා මම අපේ චෙස්ට් එක ගහගන්නවා මේකේ පිටිපස්සෙන්. මේම ගහගම් මේ හරියෙන් නැව නැත්තම් නැව බර වෙනවා නැත්තම්. ඉතින් මේකට දාගමු අපිට වැඩක් නැති අයිටම් ටික. මේ ඔක්කොම දාගමු. අපිට මේ කැම ටික තියාගමු. ඇප් තුනක් දාමු. මේ මොනවත් අපිට දැන්ට ඕනේ නැහැ. මේ ස්ටික්ස් ටිකයි ෆුඩ් ටිකයි මේ ටික කරමු. අනිත් ටික ඔහොම දාගමු. නැව බර වුනේ නැහැ කියලා ඉක්නවා. නැව ෂේප් එකේ තියෙනවා. හරි, දැන් අපි යන්න ඕනේ හරේට. දැන් අද අපිට අපි අද අපේ මයිනින් අයිලන්ඩ් එකේ වැඩ ඉවර කරගත්තා. ඉතින් දැන් අපි මයිනින් අයිලන්ඩ් එකේ වැඩ ඉවරයි. අපි දැන් අපි කරන්න ඕනේ මේ අපිට අයිලන්ඩ් එකක් හොයාගන්න එක. ඉතින් අපේ අයිලන්ඩ් එකක් හොයාගන්න වැඩේට අපිට රත්තුමාගේ සපෝට් එකක් ගන්න වෙනවා. අපිට අයිලන්ඩ් එකක් හොයාගන්න රත්තුමා උදව් කරයි කියලා හිතනවා. ඉතින් අපි රත්තුමා ගාවට යන් ඉස්සෙල්ලා අපේ ඇඳ අරගමු. අතන ගිහින් අපේ ගෙදරින් ඇඳරගමු. ඇඳ අරගෙන කියමු බලන්න රත්තුමා ගාවට. රත්තුමා මොනවද කියන්නේ කියලා බලමු. රොටන් ෆිෂ් කනවා මම. ඉතින් අපරාධනේ මේ කැම්ප් මේව කරන එක. අපේ ගෙදරට නම් අපි ආවා. ඉතින් අපි අපේ ඇඳ ගලවගමු. අපි දැන් යමු අපේ රජතුමා ගාවට. රජතුමා මොනවද කියන්නේ බලමු අපිට. ඉතාලම ඉස්සෙල්ලම මෙතන සුබදේශන. හරි, දැන් අපි යමු අපේ රජතුමා ගාවට. එම්පයර් මයිනා මයිනා ලෝඩ් මයිනෝ. මෙයා මොනවද මේ රත්තුමත් එක්ක සාකච්ඡා කරන්න යගියා. මොකද කාරණේ මට මුකුත් වැඩක් නැද්ද සර්? වඩ ඩක්කිනවාට දූපත් ගොඩක් මංකොල්ලකාරව අල්ලගෙන. ඔයා ඒ දූපතක් උන්ගේ කොඩිය බිම දාලා අපේ කොඩිය ගැවූ ඒ දූපත මම ඔයාට දෙනවා. අඩෝ, ඒ කියන්නේ දැන් මම මේ මොනවද රත්තුමා කියන ඉදිරියේ මංකොල්ලකාරව අල්ලගෙන ඉන්නේ දූපත් ටික. ඒ දූපතක් අල්ලගත්තොත් ඒ දූපත මට දෙනවා කියලා තමයි රත්තුමා කියන්නේ. මම කරන්නම් සර්. හරි, ඉතින් මට බැනර් වගේ දුන්නා. මේ කියන්නේ ඒගොල්ලෝගේ බැනර් ටික බිම දාලා අපි මේ අපේ බැනර් අතර ගහන්න ඕනේ. හරි රත්තුමනේ, එහෙනම් මම යන්නම්. හරි, දැන් අපි අපේ දූපතක් හොයා ගන්න ඕනේ අපිට. බලමු අපි අල්ල පයිරස්ලා අල්ලගෙන මංකොල්ලකාරයෝ අල්ලගෙන ඉන්න දූපතක්. ඒ කියන්නේ පයිරස්ලා අල්ලගෙන ඉන්න දූපතක් අපි වාගමු ගිහිල්ලා. මම එනකොට නම් දූපත් ගොඩක් පහ වුණා. අපි ළඟම තියෙන දූපතට ගිහිල්ලා බලමු.
ඒක අල්ලගෙනද අපිට ඒකුත් එක සටන් කරන්න පුළුවන් දෙකල ඉතින් අපිට සටන් කරන්න ඕනේ මෙච්චරයි තියෙන්නේ අපි මේ තියෙන ඒව වලින් සටන් කරන්න බලමු හරි ගයිස් ඉතින් අපේ රජතුමා කිව්ව විදිහට අපිට මංකොල්ලකාරයව අල්ලගෙන ඉන්න දූපතක් අපිට සටන් කරලා අපිට මේ ක්වොලිටි ගහන්න ඕනේ ඒක ඉතින් ඒ ගැහුවට පස්සේ ඒ දූපත අපිට දෙනවා කියලා තමයි රජතුමා කිව්වේ ඉතින් අපි හදාගමු පිකක්ස් එකයි දැන් පිකක්ස් එක සෝඩ් යන්න තියෙනවා පිකක්ස් එකක් හදාගමු අපි මේ දැන් අපි මංකොල්ලාරෙත් එක සටන් කරන්න යන නිසා අපිට මොනවා මොනවා ඕනේ කියලා දන්නේ ගෝල්ඩන් ඇපල් තියෙනවා අපිට රැබිස් 2 තියෙනවා කැමරන් තියෙනවා අපි බෙඩ් එකක් දාගමු මේකේ 11 අපි දැන් මම එනකොට හම්බෙච්ච පළවෙනි දූපතර තමයි යන්න හදන්නේ මොකද එහෙම ගිහිල්ලා බලමු අපි මේ දූපත අල්ලගන්න පුළුවන් වෙයිද කොහොමද කියලා අපි අපේ ඇඳත් දාගමු අපි රීස්පෝන් පොයින්ට් එක සෙට් කරගත්තා නැව ගිලෙන පාටක් නැහැ නේ වැඩිය බර දැම්මම නැව ගිලෙන ලයින් එකක් තියෙන්නේ අවුලක් නැහැ අපි දැන් යමු ආපස්සට නැව හරව ගමු ඉස්සෙල්ලා හරි එහෙනම් අපි අපේ පළවෙනි දූපත ළඟට ගිහිල්ලා මම ඕගොල්ලන්ට පෙන්නන්නම් හරි ගයිස් ඉතින් ඔන්න අපි අපේ එම්පයර්ස් ලගේ අයිලන්ඩ් එකේ ඉඳලා ඔන්න දැන් මං ආවා අපේ දූපත හොයාගෙන ඉතින් ඔය ඉස්සරහින් පේනවා ඕගොල්ලන්ට දූපතක් ඉතින් ඒකට තමයි අපි යන්න හදන්නේ මේක තමයි දැන් අපි අල්ලගෙන හිටන් ඉන්නේ මොකද මම එනකොට දැක් අපේ එම්පයර්ස් අයිලන්ඩ් එකට මං එනකොට දැක්කා මේ දූපත තියෙනවා ඉතින් අපි මේකට ගිහිල්ලා බලමු මේක මං කොල්ලකාරයව අල්ලගෙන දින්නේ අපිට මේක උන්ට ගහලා අල්ලගන්න පුළුවන්ද කියලා ඉතින් අපි යන් ඉස්සරහට ගස් වර්ගයක් පේනවා අර අතන නිකන් මොකක් හරි කණුවක් වගේ පේනවා මට මෙන්නම් දෙයක් පේන්නේ අපි බලමු දුරින් ඉඳලා උන්ට ගහලා අල්ලගන්න මේක අපි වෝට්ටු කෝකට පොඩ්ඩක් පිටිපස්සෙන් නවත්තලා යන් මොකද නැත්තම් කේස් වෙනවා ගයිස් අම්මඩුඩු ගයිස් ඒක කහින කට්ටියක් ඉන්නවා අපි මෙතනින් ගිහිල්ලා පීනන් යන් පීරන් ගිහිල්ලා ඉවරලා අපි මෙතන පිටිපස්සේ මේ පස් කණ්ඩිය පිටිපස්සේ හැංගිලා ඉස්සරහින් ඉඳලා වෙඩි තියන්න බලමු ගයිස් හාරන් යන් මේක ගයිස් අපි මෙහි ඉඳලා වෙඩි තියමු වදින්නේ නැහැ ගයිස් අපි ගෝල්ඩන් ඇපල් එකක් අම්මු වරින් යකෝ සටනට හරි අපේ සටන ඉවරයි ඔක්කොම නම් අපි අල්ලගත්තා අපිට දැන් තියෙන්නේ මේ කුඩිටිය බිම හෙලන්න හලෝ මේ අපෝ මරයි අපෝ ගයිස් අපි හොඳලාට අපිට ඇමෝ දීප අපිට ගෝල්ඩන් ඇපල් දීප අපි අපෝ ගහමු අපේ බැකර ටික අපේ රජතුමා සතුටු වෙයි දැන් අල්ලගත්තා යකෝ අල්ලගත්තා මේක දැන් අපේ දූපත අපිට දැන් ඕන දෙයක් තුර තෑගි මේ දූපතේ කෑම ටිකක් තියුණා එකෙන් මේකෙ අපිට දැන් මේ ටික පරිස්සම් කරලා තියාගත හැකි පස්සේ පුච්චල දාන්න උන්ගේ කොඩි ටික බලමු ආයිස් අම්මා මේ අයිලන්ඩ් එකේ ලස්සන ගස් වර්ගයක් තියෙනවා අපිට අපිට දැන් මේ අයිලන්ඩ් එක ලස්සන කාසල් ලෑක් කර තෑකි
මේ සර්වර් එකේ ඉන්න අනිත් පයිරට්ලට හැප්පෙන්නවත් බැරි වෙයි. අපි මේක දැන් බංකරයක් පැල්ලා ගන්න ඕනේ ගායිස්. ඉතින් අපේ ඉස්සරහා ටාගට් එක තමයි මෙන්න මේ ඕගොල්ලෝට පේන අයිලන්ඩ් එක ලස්සන කරලා අරගෙන අපේ අයිලන්ඩ් එක තමයි මේකේ ආරක්ෂිතම අයිලන්ඩ් එක වෙන්න ඕනේ ඉස්සරහට. හරි ගායිස්, ඉතින් ඔන්නාද අපි ගොඩක් දේවල් කරගත්තා. අපි අපේ මයිනින් අයිලන්ඩ් එකට ගියා, මයින් කරා. ඉතින් ඒ මයින් කරපු මදි අපිට ඉස්සරහට තව යන්න වෙයි. ගිහිල්ලා මයින් කරන්න වෙයි අපිට. එතකොට අපිට තව කොයින්ස් හොයා ගන්න පුළුවන්. මිස අපි අපිටම ගිහිල්ලා අයිලන්ඩ් එකක් ගත්තා. මං කොල්ලකාරයෝ අල්ලන් හිටපු අයිලන්ඩ් එක අපි උන්ට ගහලා ඒක අල්ලගත්තා. ඉතින් මේ අයිලන්ඩ් එක මුළු අයිලන්ඩ් එකම අපේ. දැන් ඉතින් අපිට ඉස්සරහට බය වෙන දෙයක් නැහැ. අපිටම ගිහිල්ලා අයිලන්ඩ් එකක් තියෙනවා. බෝට්ටුවේ හැමතැනම ඇවිදින්න ඕනේ නැහැ. අපිට ලස්සනට මේ අයිලන්ඩ් එක ට්‍රාන්ස්ෆෝම් කරගන්න පුළුවන් හොඳ බංකරයක් විදියට. ඉතින් ඉස්සරහට අපි ඒ ඔක්කොම කරනවා. ඉතින් මේ එපිසෝඩ් එකේදී අපි ගොඩක් දේවල් කරා. අපිටම කියලා අයිලන්ඩ් එකක් හොයාගත්තා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකේදී මම අනිවාර්යයෙන්ම මේ අයිලන්ඩ් එකේ මොකක් හරි වෙනසක් කරනවා. එහෙනම් ඕගොල්ලෝ අනිවාර්යෙන් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ SMP series එකේ තව ගොඩක් players ලා ඉන්නවා. ඒ කියන්නේ content creators ලා. ඉතින් ඒගොල්ලෝගේ link උත් මම description එකේ දාලා තියන්න. ඒගොල්ලෝගේ YouTube channel ලටත් ගිහිල්ලා බලන්න මොකද මේ SMP එකේ වෙන්නේ කියලා. ඉතින් එහෙනම් අපි කියා bye.